පැහැදිලිම විශ්වවිද්‍යාලවලට මෙහෙම විශ්වවිද්‍යාලවලට එවැනි එකේ කිසිදු එහෙම බයක් තියාගන්න දෙයක් නැහැ. නොසලකිලිමත්භාවය මේ නොසලකිලිමත් වැරද්දක් භාවය නෙමෙයිද? නොසලකිලිමත් භාවය කියන්නේ ඇත්තටම පැහැදිලිවම වැරද්දන්නේ. ඔවැනි සිදුවීමකට යම් අවස්ථාවක ඔබ ලක්ුණොත් ඔබේ අම්මට තාත්තට මොනවා හිතේද? ඔබේ දේශපාලන මතය? එම සම්පූර්ණ වාමාංශික මතයකින්. මොකක්ද නං ඇත්ත කතාව ටයර් එක සම්බන්ධයෙන්? ටයර් එක ගිහිල්ලා හැප්පුණා. ඒ සහෝදරයාගේ ටයර් එක ගිහිල්ලා ඒ සහෝදරයාගේ හැප්පුණා. මෙතැන් සිට ඔබ සූදානම් වන්නේ හරි ටීවී YouTube channel එක ඔස්සේ විකාශනය වන ෆේස් ටු ෆේස් වැඩසටහන් නැරඹීමට. ඉතින් තාමත් හරි ටීවී subscribe කරලා නැත්නම් දැම්ම මේ පල්ලෙ හැදින bell icon එක click කරලා subscribe කරන්න. ඒ වගේම තමයි හරි creation සහ ලහිරු මුදලිගේ YouTube channel දෙකක් තාමත් ඔබ subscribe කරන්න නැත්නම් subscribe කරන්න ඔබට පුළුවන් මෙවැනි වැඩසටහන් මුලින්ම නරඹන්නට. මනුස්ස ජීවිතයක වටිනාකම කීයද? මිල කරන්න බෑ. ඔබේ දේශපාලන මතය? එම සම්පූර්ණ වාමාංශික මතයකින්. දේශපාලන පක්ෂය? එම පක්ෂයක් නිශ්චිතව කියන්නේ සම්පූර්ණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට සම්පූර්ණයෙන්ම අනිත් මිනිසුන්ගේ, ඒ කියන්නේ සෑම මොහොතකම මිනිසුන්ගේ අයුක්තිය, කියන්නේ මිනිසුන්ගේ තියෙන අයිතිවාසිකම් කඩවෙන සෑම මොහොතකදීම ඒ යුක්ති සහගත පැත්ත වෙනුවෙන් යුක්තිය ලබා ගන්න මිනිසුන්ට අවශ්‍ය සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙම වාමාංශික විදිහට තමයි. ඔබ තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමේ සභාපති. මොකද මේ ආසන්නතම සිදුවීම? පසුගිය පස්වෙනිදා පළමු වසර කළමනාකරණ පීඨයේ පළමු වසර සහෝදරවරු සංවිධානය කරපු සාදයකදී ඇති වුණ ඒ අනතුරකදී තමයි මේ සිද්ධි වෙලා තියෙන්නේ. ඒ සහෝදරයාගේ ඇඟේ ඇවිල්ලා පඩිපෙළකින් පහළට, ඒ පඩිපෙළක තමයි සහෝදරයා ඉන්නේ. ඊට පස්සේ ඒ සහෝදරයාගේ ඇඟට ටයර් එකක් ඇවිල්ලා වැදිලා තමයි ඒ සහෝදරයා අනතුරටපත් වෙන්නේ. ඔබ ස්ථානේ හිටියද? මම ස්ථානේ හිටියේ නැහැ. ඔබ කොහොමද දැනගත්තේ? දැනගත්තේ කොහමද? මම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ හිටියා. සාමාන්‍යයෙන් මොකක් හරි සිද්ධියක් වුණාට පස්සේ විශ්වවිද්‍යාලයක පොඩි වෙලාවක් යනකොට ඒක දැනගන්න ලැබෙනවා. දැන් මේක අනුතුරක් නම් මෙවැනි අනුතුරක් වළක්වගන්නේ කොහමද? මෙහෙම මේ සිද්ධිය සම්පූර්ණ දැන් ගත්තාම ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා ළමයි, කියන්නේ ශිෂ්‍යෝ ඉන්නවා 150ක් විතර. පළමු වසර සහෝදරවරු ඉන්නවා. ඒ සහෝදරවරු ඉන්නවා. ඊට පස්සේ වෙනත් පීඨවල සහෝදරවරු ඉන්නවා. ඊට පස්සේ එම් පීඨේම සහෝදරවරු ඉන්නවා. මේ සහෝදරවරු අතරින් කවුරු හරි කාගේ හරි අතරින් නොසලකිලිමත් භාවයේ වෙන්න පුළුවන්, හිතාමතා කරපු නැති ක්‍රියාවක් වෙන්න පුළුවන් මේක. ඊට එහා ගිහිල්ලා මේ සෑම් පුද්ගලයන් විදිහට මොකක් හරි යම්කිසි ඕනෑම ක්‍රියාවක් කරද්දී සවිඥානිකව වැඩ කරන්න ඕන කියන කාරණේ තමයි මම ඉන්නේ. ඔබ CCTV දානවට විරුද්ධයිද? පැහැදිලිව විරුද්ධයි. හැබැයි ඔබ හිතන්නේ නැද්ද දැන් මේ වෙලේ සිදුවීමකදී CCTV තිබ්බනම් මොකක්ද උනේ? කවුද වැරදිකාරයා? නැත්තම් මේක සිතාමතා සිදු කළපනතුරක්ද නැත්තම් සිතාමතා නොකරපනතුරක්ද කියලා හොයාගන්න පුළුවන් නේද? මේකෙදි දැන් මේක පැහැදිලිවම කියන්න පුළුවන් කාරණේ තමයි කිසිදු ශිෂ්‍යයෙක් මේක සංවිධානය වෙලා කරපු ක්‍රියාවක් නෙමෙයි. මේක පැහැදිලිවම කාගේ හරි නොසලකිලිමත් භාවය නිසාවෙන් සිද්ධ වෙච්ච සිදුවීමක්. CCTV දානවට විරුද්ධ විශ්වවිද්‍යාල තුල වගේම බාහිර පරිසරයේ අපි දැක්කා, බාහිර සමාජයේ අපි දැකපු කාරණේ තමයි මේ CCTV වලින් කරපු එහෙ ඇත්තටම සෙල්ලමක් නැහැ.
සෙල්වක් නැහැ කියන්නේ. ඒ කියන්නේ CCTV වල අන්තිමට උනේ මිනිස්සුන්ගේ ජීවිත හානි වුණාට පස්සේ ඒකට නිශ්චිත වැඩපිළිවෙලක්වත් ගෙනාවේ නැහැ CCTV වල. හැබැයි අපි දැක්කන දැන් පහුගිය කාලේදී ඕනතරම් රියානතුරු සිද්ධ වුණාම රියානතුරු සිද්ධ වුණේ කොහොමද කියලා පහුගිය කාලේ Big Match ගත්තොත් ආසන්න වශයෙන් ඒ අනුතුරු සිද්ධ වෙන්නේ කොහොමද නැත්නම් සිදු වෙලා කාටද මේකේ වෙන පාඩුව සිද්ධ වෙන්නේ කියන දේ මුලින්ම හොයාගන්න පුළුවන් දැන් තියෙන තාක්ෂණික උපකරණේ තමයි පහසුම දේ තමයි CCTV. මේ විශ්වවිද්‍යාලය ඇතුලේ CCTV සවිකිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි දැන් මේ සිදුවීමේදී අන්තරයට ලොකු බ්ලැක් පැච් එකක් මේ ආයේ පාරක් එන්නේ. ඒතර බොහෝ දෙනෙක් මේක හුවා දක්වන නවකෝදයක් හැටියට. අපි දන්නේ නැහැ ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔබ කියන මේක අනතුරක් කියලා. හැබැයි දැන් මේ සියලු සිදුවීම්වලට උත්තරයක් නේද මොකක් හෝ මේක බලාගන්නට දෙයක් තිබ්බනම් අපි කියමු එක්කෝ CCTV නැත්නම් ආරක්ෂක සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ නැත්නම් මේ වගේ පාටි නවත්තන්න ඕනේ. ඔබ කොතනද ඉන්නේ? මෙහෙම මේ ඉස්සර වෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වුණාම මම හිතනවා මේ විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට සම්පූර්ණම සැලකිලිමත් භාවය මීට වැඩිය වැඩි කරන්න ඕන. කවුද? විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට වගේම සම්පූර්ණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සැලකිලිමත් භාවයෙන් කටයුතු කරන්න ඕන. අනිත් කාරණේ තමයි CCTV වල උත්තරේ නෑ මේකට. CCTV වල පැහැදිලිම උත්තරේ නෑ. හැබැයි ඔබ විශ්වාස කරන්නේ නැද්ද තවමත්? අපි කියමු යම් මේකෙන් CCTV කැමරාවක් තිබ්බනම් මේ බ්ලැක් පැච් එක ඔබ කියනවා නම් මේක අනතුරක් කියලා. දැන් සමාජයේ මේක දැඩි ලෙස කියනවා මේක නවක වදේ. මේ ශිෂ්‍යයා මේ තත්ත්වයට පත් වෙලා තිබෙන. හැබැයි ඔබ විශ්වාස කරන්නේ නැද්ද තවමත්? මං කියන්නේ CCTV එකක් තිබ්බනම් මේ සියලු උත්තර හම්බ වෙනව නේද? ඔබේ පාර්ශවයෙන් ඔබ නිවැරදියි කියන දේ හම්බ වෙනවා. සමාජයේ පාර්ශවයෙන් සමාජයට හරි උත්තරයක් දැනගන්න පුළුවන්. මේ සිද්ධියට අදාළ නිවැරදි කිරීම ඒ සංවිධා ඒ බැජ් එක පළමු වසර සහෝදරවරු සංවිධානය කරපු ඒ සාදේ ඇතුලේ ඒ සහෝදරවරුම දෙනවා. ඒකට අදාළ නිවැරදි කිරීම. මම හිතන්නේ ඊට වැඩිය CCTV එකකින් නිවැරදි කිරීමක් ගන්න පුළුවන්ද කියලා. හරි. දැන් ලංකාවේ නීති යටතේ තියෙන දෙයක්නේ. සිතාමතා අනුතුරක් කරාම වැරද්දක් හැටියට ගණන් ගන්නවා වගේම තමයි සමහරට අත්වැරද්දකින් අනුතුරක් සිද්ධ වුණත්. මෙයත් වැරද්දක් නැත්නම් නීති යටතට යටත් වෙනවා. හරි. දැන් ඔබ සඳහන් කරන විදියට මෙය සිතා මතා නොකරපු අනතුරක් නම් කවුද මේ අනතුරට වක් කියන්නේ? මෙම ඒ සහෝදර අපි මාස සංගමයේ විදිහට නිශ්චිතව මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ පුද්ගලයා කියලා හුවා දක්වීම. මොකද්ද මාස සංගමයේ අරමුණ? මේ හුවා දක්වීමේ අවශ්‍යතාවයක් නැහැ. හුවා දක්වන්න බෑ. මොකද මේ කත් එක්ක ආපු කතා එක එක්කෙනා කියන කතා පරස්පරයි. ඒ කියන්නේ ඔබත් මේ හරි කතන්දරේ දන්නේ නැද්ද? නෑ මම දන්නවා හරි කතන්දරේ. හරි කතන්දරේ තමයි මේ කියන්නේ. මේ පරස්පරයි පරස්පරතාවය නිසාවෙන් ඒකට අදාළ නිශ්චිත විමර්ශනය විශ්වවිද්‍යාලයෙන් වගේම මේ සිවිල් නීතිය යටතේ ඒකට අදාළ විමර්ශන වෙනවා. ඒක ඇතුලේ නිශ්චිත විමර්ශනයකින් ඒකට අදාළ කාරණා අපේ. හැබැයි දැන් ඔබ මුලදී සඳහන් කරන්නේ මේක බලධාරීන් වෙත යන්නට ඕනේ නැහැ. මේක ඔබ මුලදී මාධ්‍ය සාකච්ඡාවක සඳහන් කරන්නේ නැහැ. මම ඒකට සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන කාරණයක්. මොකද මාධ්‍ය තුල ගියේ මාධ්‍යයට සම්පූර්ණ අපි දීපු වොයිස් කට් එක ගියේ නැහැ. බලධාරීන්ට යන්න ඕන කාරණාව ඒක එතනින් එහා ගිහිල්ලා පුළුල් ඒකට අදාළ සිද්ධියට අදාළ විවරණයක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මාධ්‍ය විකෘති කරාද? මාධ්‍ය තුලින් ඇත්තටම අපි කියපු කාරණේ නේනේ. මොකද විශ්වවිද්‍යාල පරිපාලනයේ සම්පූර්ණ දැනුවත් මේ සිද්ධිය මාධ්‍ය තුලින් හුවා දක්වනවා මුලින්ම නවකෝද සිද්ධියක් විදියට. හැබැයි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වගේම මේ ඊට පස්සේ විනයාධිකාරීතුමා මෙනෝ නිශ්චිත විදිහටම කියලා දෙනවා මේක නවකද සිද්ධියක් නෙවෙයි කියලා. හරි. මහස සංගමයේ වකි මොකද්ද? මහස සංගමයේ විදියට සම්පූර්ණ අරමුණු ප්‍රමාණයක් තියෙනවා. කොන්දේසි විරහිතව මේ නිදහස් අධ්‍යාපනය මේ සමාජය ඇතුලේ මේ මිනිසුන්ගේ ඓතිහාසිකම් කඩවෙන ඕනෑම මොහොත කොන්දේසි විරහිත මැදිහත් වෙනවා. ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඔබේ සංගමයේ තියෙන වකි මොකක්ද? ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ශිෂ්‍යයන්ට අදාළ සම්පූර්ණ ඒකට ශිෂ්‍යයන්ගේ ඒ ඓතිහාසිකම් විශ්වවිද්‍යාලය තුළ උල්ලංඝනය වෙනවා නම් ඊට පස්සේ ඒ වෙනුවෙන් සම්මතකම් පෙනී ඉන්නවා. නවකවාදයේ කියන දෙයට ඔබ කැමතිද අකමැතිද? නවකවාදයේ කියන එක විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ විදියට වගේම අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ විදියට ප්‍රතික්ෂේප කරන කාරණයක්. දැන් හැමදාමත් මේ නවකවදේ කියන දේ ඕනතරම් අපි දැකලා තියෙනවා මාජේ සංගම් මේ සියලු දේවල් ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඕනතරම් සුබදායි දේවල් කරලා තිබෙනවා. හැබැයි දැන් මේ නවකවදේ තමයි හැමදාමත් එන බ්ලැක් පැච් එක. මේක වෙනස් කරොත් හොඳ නැද්ද? මෙහෙම විශ්වවිද්‍යාල තුල වගේ තුල විතරක් නෙවෙයි මේ සමාජය තුලෙත් කොච්චර පසුගාමි ලක්ෂණ තියෙනවද බලන්න. මේ සමාජයේ ඉන්න පිරිස්ම තමයි සමාජයේ ඉන්න
ඒ කොටස්ම තමයි විශ්වවිද්‍යාලය තුළට එන්නේ. විශ්වවිද්‍යාලය තුළට ආවට පස්සේ විශ්වවිද්‍යාලය තුළත් යම් යම් පසුගාමී කාරණා තියෙනවා. පසුගාමී කාරණා තියෙනවා. හැබැයි මේ පසුගාමී කාරණා නැවත සම්පූර්ණ ගොඩනගන්න. ගොඩනගන්න සම්පූර්ණයෙන්ම මේ විශ්වවිද්‍යාලය තුළ නවක නම්නීකරණ ක්‍රියාවලියක්. නම්නීකරණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ නම්නීකරණ ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ කලාව පිළිබඳ සංවාදේ, දේශපාලනය පිළිබඳ සංවාදේ, ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ කාර්යභාරය, ඊට පස්සේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය, මේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයක් විදියට විද්‍යාර්ථයක් කියන එක අවබෝධ කරගන්න. අන්න ඒ විදියට කොහොමද මැදිහත් වෙන්න ඕනේ, ඒ සියලු කාරණා තියෙනවා. ඒක ඇතුලේ තමයි, ඒ සාකච්ඡාව තුළ තමයි මෙන්න මේ පසුගාමි ලක්ෂණ අපිට අයින් කරන්න පුළුවන්. මෙවැනි සිදුවීමක් ඉස්සරහට සිදුවෙන එක වළක්වා ගන්නට ඔබ හිතන හොඳම ක්‍රමය මොකක්ද? මෙහෙම මෙවැනි සිදුවීමක් වළක්වා ගන්න ඉස්සර වෙලා විශ්වවිද්‍යාලයේ සියලු සහෝදර විශ්වවිද්‍යාලයේ සහෝදරවරු ඇත්තරම විමසිලිමත් වෙන්න ඕනේ. ඊට මේ සිද්ධි පිළිබඳ අවධානය වැඩි කරන්න ඕනේ. ඒ ඇතුළේ තමයි මේ සිද්ධි වළක්වා ගන්න පුළුවන්. මේවට සීමාකම් දාලා මෙන්න මේ සීමාවෙන් එහා යන්න එපා, මේ සීමාවෙන් එහා යන්න එපා කියන එක ඇතුළේ නෙමෙයි. දැන් කොතරින් හරි හොයාගත්තොත් මේ සිදුවීම සිතාමතා කරපු දෙයක්, නැත්තම් මේ ටයර් එක හිතාමතා එල්ල කරපු ප්‍රහාරයක් කියන දේ කොයි වගේ දඬුවමක් දිය යුතුද? මෙහෙම ඒක මේ අපි තීරණය කරන එක නෙවෙයි. ඒක විමර්ශනය ඇතුළේ, ඒ විශ්වවිද්‍යාලයේ විනය නීතිය ඇතුළේ, ඊට පස්සේ සිවිල් නීතිය ඇතුළේ තීරණය කරන කාරණයක්. දැන් මෙහෙම හොත වෙන විටත් අනතුරට ලක් වූ පසිඳු ඉරෝෂාන් ජාතික රෝහලේ දැඩි සත්කාර එකගේ ප්‍රතිකාර ලබනවා. විශේෂයෙන්ම අම්මා අහිමි, පියා පමණක් සිටින දරුවෙක්, ඔහුගේ තාත්තට මොනවද කියන්න තියෙන ඔබට, විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපති හැටියට? ඔව්, මේ සහෝදරයගේ දෙමාපියන්ට දෙන්න තියෙන උත්තරේ තමයි මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ මෙවැනි මේ සහෝදරයට අදාළ වෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් ඇත්තටම කනගාටුව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ සිද්ධියට අදාළව මේ සහෝදරයව සුවපත් කර ගැනීමට ඒ කරන්න තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට, මහසංගමේ විදිහට කරන්න තියෙන උපරිම මැදිහත් වීම කරනවා. ඔබට කොහොමද දෙන්න පුළුවන් සහයෝගයේ විමර්ශනවලට? ඒ විමර්ශනවලට කිසිදු විරෝධයක් මේ මාධ්‍යවල සඳහන් කරා. ඊට පස්සේ මුලින් ඒ මාධ්‍යවල ගියා මෙන්න මේකට විරෝධයක් තියෙනවා කියලා. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට මේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව ඇතුළේ කියපු කාරණේ තමයි මේ සිද්ධීන් සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් මහා සංගමයේ විදියටවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝන්ගේවත් නැහැ කියන එක. හැබැයි ඒ කිසිදු ප්‍රකාශයක් මේ ප්‍රවෘත්ති ප්‍රකාශන වල ගියේ නැහැ. දැන් ඔය සිදුවීම මේකට මේ සිද්ධියට අදාළව අනිත් කාරණේ තමයි මේ සිද්ධියට අදාළව කිසිදු විරෝධයක් අපි පළ කරලා නැහැ මේ විමර්ශනයන් වලට. ඒ විමර්ශනයන් ඒ ස්වාධීන මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින්, සිවිල් නීති මට්ටමින් කරගෙන යනවා. ඔවැනි සිදුවීමකට යම් අවස්ථාවක ඔබ ලක්ුණොත් ඔබේ අම්මට තාත්තට මොනව හිතේද? මෙහෙම මගේ අම්මට තාත්තටත් හිතෙන්නේ මෙහෙම මේ මවණ එක මේ මවණ බිල්ල නැති වෙන්නේ නැහනේ. මේ මවණ බිල්ල ඒ විදිහටම තියෙනවා. ඒක කොයිම අවස්ථාවකත් අඩු වැඩි වශයෙන් මගේ අම්මට මට වුණා කියලා මගේ අම්මට තාත්තට මේ වෙන එක නවතින්නේ නැහැ. මේ මවණ බිල්ල අපේ මගේ අම්මට තාත්තට දෙනවා ඒ විදිහටම. එතකොට පෙළඹෙන්නේ මගේ අම්මගේ තාත්තගේ කඳුළු, ඊට පස්සේ මගේ අම්මගේ තාත්තගේ හැඟීම් එන්නේ ඒ විදිහටම පාවිච්චි වෙනවා. ඒක ඇතුලේ ගොඩනැගෙන්නේ විශ්වවිද්‍යාලයන් වලට වෛරයක්. මේ ඇත්ත කතාව නෙවෙයිනේ යන්නේ. මේකට අදාළ සත්‍ය විමර්ශනයක් නෙමෙයි යන්නේ. මොකද එක චැනල් එක වෙන ටයර් එකක් පෙන්නනවා, තව චැනල් එක තව ටයර් එකක් පෙන්නනවා. මෙන්න මේ ටයර් එක තමයි ගිහිල්ලා ඒ සහෝදරයාගේ හැප්පුණේ කියලා. මොන ටයර් එකද මේ සමාජය තෝරගන්නේ? මොන ටයර් එකද හැප්පුණාද කියන්නේ? දෝ ටයර් කතාව බොරුද? ටයර් කතාව බොරුවක් නෙමෙයි. මාධ්‍ය ඇතුලින් දෙන්නේ බොරුවක්. මොකක්ද නං ඇත්ත කතාව ටයර් එක සම්බන්ධයෙන්? ටයර් එක ගිහිල්ලා හැප්පුණා ඒ සහෝදරයාගේ ටයර් එක ගිහිල්ලා ඒ සහෝදරයාගේ හැප්පුණා. හැබැයි ඒ ටයර් එක එතන ගියේ කොහමද? ඒ ටයර් එක කාගේ? එතන ඉන්නවා සහෝදරවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා පිට්ටනියේ ඉන්න ඒ සහෝදරයගේ නොසලකිලිමත් භාවයේ නිසා වෙන්න හරි එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි, ඔබ හිතන තරම එක වැරද්දක් නෙමෙයිද? නොසලකිලිම භාවය මේ නොසලකිලිමත් භාවය කියන්නේ ඇත්තටම පැහැදිලිවම වැරද්දන්නේ. ඒ කියන්නේ නොසලකිලි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තවත් හිතන්න ඕනේ. ඒකට පැහැදිලිව මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට පැහැදිලි කනගාටුවක් තියෙනවා.
ඒකට අවශ්‍ය විමර්ශනය විශ්වවිද්‍යාල මට්ටමින් වෙනවා. අවුරුදු 18ක් 19ක් ළමයෙක්ව හදනවා කියන එක ලේසි නෑනේ, උස්මහත් කරනවා කියන එක ලේසි නෑනේ. දැන් එහෙම උස්මහත් කරන අම්මලා තාත්තලා මේ දුවලා පුතාලව විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ විශේෂයෙන්ම බයක් නැතුව කැම්පස් එකට එවන්න පුළුවන්ද? එහෙම මානසිකත්වයක් හදාගන්න පුළුවන්ද? මොකද අපි දකිනවා ජීවිතහානි සිද්ධ වෙන එක පැත්තකින් මේ නවක වදේ නිසා, අනිත් පැත්තෙන් ඔබම කියන විදිහට සමහර නොසිතා සිදුවෙන නැත්නම් අත්වැරද්දෙන් සිදුවෙන ලොකු හෝ පොඩි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. බයක් නැතුව තමන්ගේ ළමයින්ව අම්මලා තාත්තලාට කැම්පස් එකට එවන්න පුළුවන්ද ඉස්සරහට? මේ පැහැදිලිව විශ්වවිද්‍යාලවලට මෙහෙම විශ්වවිද්‍යාලවලට එවැනි එකේ කිසිදු එහෙම බයක් තියාගන්න දෙයක් නැහැ. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යා අපි කියන්නේ තවත් මෙහි මේ 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 වගේ සිද්ධියලනේ සෑම දෙයකදීම තවත් මේ විචක්ෂණශීලී පුද්ගලයෝ වෙන්න ඕනේ. තවත් මෙතනින් එහාට ගිහිල්ලා හිතන්න ඕනේ. මොකද එහෙම හිතන්න පුළුවන් පුද්ගලයෝවත් ඊට පස්සේ පැහැදිලිව දෙයක් දකින්න පුද්ගලයෝ දකින්න පුළුවන් පුද්ගලයෝවත් මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ නිර්මාණය කරන්නේ නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය නොකරන නිසාවෙන් තමයි පටු පටු තැන්වලට පොඩියට කෙටියෙන් දුර දකින් නැතුව විශාල පරාසයක් දකින් නැතුව අනාගතයක් දකින් නැතුව ළඟ තැන් හොයන්නේ.